වෙල්ලස TV එන්න අපි අපේ අයට උදව් කරමු. සියලුම දෙනාට සුබම සුබ දවසක්. මේ මේ පුණ්‍ය භූමිය සිට ආරාධනා කරනවා. අවසරයි අපේ නායක හඳුන්නේ මහා සංඝරත්නය අවසරයි. සදාවරම බෞද්ධ පින්වතුනි කොටවර කළ රාජමහා විහාරස්ථානයේ විශේෂ මාත දවසේ වෙන්කර ගත්තේ මේ ගලක් උඩ චෛත්‍ය රජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒ චෛත්‍ය රජාණන් වහන්සේ වැඳ පුදා ගන්නට අපේ ආදරණීය අම්මාවරුන්ට පියවරුන්ට සීයලට ආච්චිලාට යන්න හැකියාවක් නැහැ. ගල මත ලිස්සනවා. දැන් මේ වෙලාවේ වැස්ස නිසා ලිස්සනවා. එනිසා අපි තීරණය කළා වෙල්ලස්ස ටීවී වෙල්ලස්සේ මනුස්සකම වැඩසටහන හරහා රෝගවාසී ජනතාවගේ ආදරය ගෞරවයට පාත්‍ර වූ වෙල්ලස්සේ මනුස්සකම අපි සූදානම් වුණා. දින දෙක තුනක් ඇතුළත මේක සංවිධානය කරලා අපේ නායක හමුදුරන්ට මේට මාස 6කට පුදෙදී මම ප්‍රකාශ කරා මම මේ පඩිපෙළ හදන්න බාර ගන්නවා කියලා. ඊට පස්සේ එහෙම ඉන්නකොට ටිකක් කල් ගියා. කොහොමනම් කොරෝනා පස්සේ නිසා කල් ගියා. ඉන්න අනතුරුව අපේ විශේෂ ඉල්ලීමක් කරා අපේ සභාපති ලේකම් වණ්ඩාරනාර ගැන පිටිනා මගේ කාර්යාලයට ආවා. ඒ ඇවිල්ලා අපේ නායක හමුදුරුවත් ප්‍රකාශයක් පත් කරා මේ පඩිපෙළ කොහොම හරි හදලා දෙන්න කියලා. ඒ නිසා අද දවසේ සුබ මොහොතින් අපි මේ පඩිපෙළ සියල්ලම හදන්නට ඔබ වේදක් සූදානම් කරනවා. ඒ නිසා සුබ මොහොතින් මේ කටයුත්ත ආරම්භ කරන්නට වැඩමව වදාළ මේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් අපේ ගල්වාය මල්ලන්තාල ජාතිපාසලේ අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්න අතර මේ අවස්ථාවට සමුමෙනි විශේෂයෙන්ම කටාර රාජ්‍යයේ සිටින අපේ ඒකනායක අයගේ පවුලිය අය ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවේ. නුවර ඉඳලා ඔවුන්ගේ දායකත්වයෙන් නිරන්තරයෙන්ම ලබා දෙන මේ වගේ පුණ්‍ය කටයුතුවලට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අම්මා ඒ සහෝදර සහෝදරියන් පිළිගන්න ලබනවා. ඒ වගේම මේ ගම්මානයේ සිටින සදහැවත් බෞද්ධ පින්නතුන් බලනා පුත්‍ර ලස්සනද කියලා සිල් සමාදන් නැති අපේ ආදරණීය මවවරු පියවරු ඉතා සදහැසටින් යුක්තව මේ වෙලාවේ මේකට සහභාගී වෙනවා. මම කියන්නේ හැමදාම බුදුහාමුදුරුවන්ගේ බණහපු අය විතරයි අපි ක්‍රිකේතරුවන්. ඒ නිසා වෙල්ලස්සේ මනුස්සකම මුළු ලෝකෙටම පිටන මහත්කමයි. බුදුහාමුදුරුවන්ගේ බණහපු අය පමණක් එකතුවරගෙන මුළු ලංකාවේම මෙහෙර විහාරස්ථාන හදමින් පවතිනවා. අපේ නාලිකාව බලන ගොඩක් අය දන්නවා මේ වෙනකොට අංග සම්පූර්ණ නෙළුම්ගල පන්සල පූජා කරලා දැන් හෙට අනිත් අපි තවත් පූජා කරනවා දොඹගහවෙල සුදර්ශන ආරාමයේ අංග සම්පූර්ණ හදලා බැසිකලි පාසල් සියල්ලම හදලා ඊට අමතරව තමයි මේ පඩිපෙළ හදන්නත් අපි තීරණය කරේ. මේකට යන මුදල් සියල්ලම අද දවසේ පඩිපෙළ එකින් එක බාර ගන්නවා. ඔබට පුළුවන් හැබැයි දැන් පඩිපෙළ ගොඩක් බාරගෙන ඉවරයි. ඔබට හිතේවි ඔබට අනේ අපකට ටිකක් බාර ගන්න බැරි වෙයි කියලා කමක් නැහැ. ඔබ බාර ගන්න මේ වෙලාවේ අපි නාමලේඛනය ගන්නවා. පළවෙනි පඩිපෙළ මම බාර කරගන්නවා. ඒක කියන්නේ දැන් මොකටද මුල්ගල් කියන්නේ මම ආරම්භයක් වෙනද මගේ නමයි මගේ පවුල නමයි පවුලේ සියලු දෙනා නමින් පඩිපෙළ බාර ගන්නවා. දෙවෙනි එක ඉතාලියේ නාලිකා ප්‍රනාන්දු මහත්මිය මේ වීඩියෝ එක දැක්ක ගමන් කතා කරලා බාර ගන්නවා. ඊට පස්සේ දෙක තුන ඒක නායක අයගේ පවුලේ සියලු දෙනා බාරගෙන ඉතිවිවත් ඉදිරියට බාරගෙන අපාරයි ගොඩක් පඩිපෙළවල. තව කීපයක් තියෙනවා ඉස්සරහට ගෙන යන්නට. ඉතින් ඔබට පුළුවන් පවුල ඔබේ ආශිර්වාදය ලබන්න ඔබට ආශිර්වාද ලබන්න මේ අඩියක් තියෙන පාසා ඔබට දීර්ඝාස ලැබේවා කියලා අපි පරිපාලය ගහනවා. තාත්තා අම්ම වෙනුවෙන් හදන්න පුළුවන් සහෝදර සහෝදරිය වෙනුවෙන් මේ පරිපාල හදන්න පුළුවන්. ඒ නිසා මේකට යන සියල්ලම දිනු විදම් අපි මේ එකතු කරලා රුපියල් රුපියල් එකතු කරලා ලබා දෙන සූදානම් වෙලස් ටීවී ලස්සන අත්කට හදනවා. ලස්සන අඩි අටක් බලලට අපි පරිපාල හදනවා. හරි ලස්සනට බුදුන් වන්දිනට අපි දිවගුරු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ වැඳ පුදා ගන්නට ඔන්න අවස්ථාව තියෙනවා. ගල මත තියෙන චෛත්‍ය රජ වහන්සේ. ඒ නිසා මේ පුර පසුරසට පොදා බුදු ලොකුම ලොකු පින්කමක් කරනවා. මෙච්චර කල් සමාරාම් කියලාට පන්සලට ඇවිල්ලා දාන සීල භාවනා වලට වැඩසටහනට සහභාගී වුණත් අද තමයි උතුම්ම දවස. අද බුදුහාමුදුරුවෝ මේ අහස්පස වැඩ සිටිනවා. මේක මාස 12කට උඩදී බුදුහාමුදුරුවෝ සජීවීව නැත්තම් ජීවමානව දැක්කා. මම උන්වහන්සේලට කතා කරා. මම තමයි මම දැක්ක බලාපොරොත්තුක් මත ඇදලා එදා ඉඳලා මගේ ජීවිතේ වෙනස් වුණා. මම වෙනස් කරගත්තා. මීට මාස 12කට උඩදී සජීවීව නැත්තම් ජීවමානව වැඩ සිටිනවා දැක්කා. එදා අංජලිගම සෝරත හමුදුරන්ට පාන්දර 4 හමාරයි කතා කරලා කියනකොට 3 හමාරට හරියටම දැක්කා.
ඉදා දවසේ ඉඳලා මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වුණා සම්පූර්ණ වෙනස් වෙලා ආත්මගේ ආත්මදාමනෝ පුංචි කාලේ ඉඳලා කරත් වෙනස් වෙලා අද වෙනකොට ජීවිතේ සම්පූර්ණම ආත්මදාමනෝ සම්පූර්ණ වෙනස් වෙලා සියල්ල මතකලා ඉන්නේ අපි ආවුනේ සියල්ල මතකලා ඉන්නේ මම ඉතින් අතහැරලා මේ වගේ පුණ්‍ය කටයුතු වලට විතරයි දායකත්වය ලබා දෙන්නේ දහස් ගාණක් ගෙවල් හදන ලංකාව පුරාම අහිංසක මිනිසුන්ට ලක්ෂ සංඛ්‍යාත ජනතාව කන්න දෙනවා ඔබ නොදන්නා වැඩසටහන් අපි සිදු දිනන මේ වෙනකොට මවවරු 50කට අධික ප්‍රමාණයක් බබාලා හම් වෙන්න ඉන්න මවවරු 50කට අධික ප්‍රමාණයක් අපේ කාර්යාලයේ ඇඳලා ඉන්නවා දාන මේ පුණ්‍ය කටයුතු තියෙන විතර ස්වාමීන් වහන්සේලා දස් නමක් වඩිනවා ඒකට යන්න තෝරන හරියට විනාඩි 10 කින් ඉතන වැඩේ පටන් ගන්න නිසා විනාඩි 10ක් ඇඳලා ඉන්නවා මේ ස්ථානේ අපි බල බල සිටිස ජනමැති අපි යන වැඩේ අවසර පතනම අපි හාවුන්නේ වහන්සේලාගේ අනුශාසන ඔය සහසූරේ බලය නිසා තමයි මේ බුද්ධහමන රැඳිලා තියෙන්නේ ඔබ වහන්සේලා නිසා තමයි මේ රට මෙච්චර ලස්සන වෙන්නේ නිසා ඔබ වහන්සේලා දෙපළගේ ආශිර්වාදය අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි එනම් ඔබ වහන්සේට බාර ගන්න වෙන සිට ඒ කටයුතු කරන්න අවසර නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ भगवतो अरहतो सम्मा संबुद्धस्स इति पितो भगवान् सम्मा संबुद्धो विचारण संपन्नो लोकविदु अनुत्तरो पुरित धम्मसारथि तथा देव मनुषानं बुद्धो भगवाति स्वाकातो भगवदादं संदिट्टिको अकालिको एकासिको उपनयिको वेदितब्भो विन्नो इत्ते सुपटिपन्नो भगवतो सावक संघो भगवतो सावक संघो न्याय पटिपन्नो भगवतो सावक संघो पुंडान सलोक धम्मे हि चित्तान्यासर कम्पति अशोकं विरजं मंगल मुन्तनं सत्तमपराजिता सम्पत् रुचिं गच्छन्ति तन्ते सम्मंगल වෙලා ප්‍රතිවිරුද්ධ නාලිකාව හරහා ප්‍රධානී කරනවා
මේ පිළිපෙළ ආරම්භ කරන්නට ඒ අවශ්‍යතාවය කරන්නට ඉතින් මේකට දායකත්වය ලබා දුන්න අපේ විදේශගත රයිනාගේ සෞර හිතතුන් රාශියක් ඉන්නවා ඔවුන් සියලු දෙනා වෙනුවෙන් තමයි මේක මම බාර දෙන්නේ කෙනෙක් නියෝජනය කරන්න අවිල්ල ඉන්නවද ඒකනායකයි ගම බොහොමකින් විදේශගත වෙලා ඉන්න කතරගල ඉන්න ඒකනායකයි හැමදාම පොත උපන්න කෙනෙක් ඔහුගේ අම්මා සහ ඥාති සැලිනන අපි බාර දාර සූදානම් වුණා කියන එක. ඒ අතරතුර ඉදී ප්‍රාර්ථනා කරන ඔබතුමාට කියන්නේ गुरु भंडार गौरवनीय स्तुति में आवे मुझे करा न करा वासना वंत गति प्रतिदिन सेवा तुझी अभी दानवा दे कोठे रगल पुराण यल आज मा विहार स्थानी कल वसर गायना होक इतरने इतिहास कत्य अत्यन विहार स्थानी तबे आज विहार स्थानी वभी दानने वसर कट दास संख्यात ඉතිකරන්නට රහස මහන් ටිකක් අපේ පැරණි පින්නතුන්ට අවකාශයක් ලැබෙන්නේ ඒ සියලුම දෙනා පහළ මළුවේ සිට ජෛත්‍ය දෙසට හැදී නමස්කාර කරන එක පමණයි අත් වශයෙන්ම මෙතෙක් කල් කරන්නට හැකියාව ලැබුණේ. එහෙමනම් මේ උදාර කටයුත්ත අපි සෑම කාලයක් අපේ දායකකාරකාදී වසර ගානාවක් පුරුල්ලේ මේ කටයුත්ත කරගන්නට බැරුව उदेश අපි කතා කරලා මේ තුමාසත් කහගෙන ඉතුව ගත්කටම ගිහුවේ අපි හෙනම් මේ පියකට බලා හරුවුයි. හැබැයි කල්යන් දිස්තර වෙන දින තුනක් ඇතුළත ප්‍රතිපන් තීරණය කළා එහෙමනම් මේ වැඩි අපි කරමු. අනිත් වගේ හොඳම පටල් උත්සාහ කරන විට එය පසුපසට යවන්නේ නැතුව निरीक्षण निरीक्षण आदरणीय वंदनमान पूजा कर අසෝන අවයක් වෙන ආච්චි අම්මා ලබන පොයේට කපුරු පූජාව කරන්නේ උදේ ඉඳන්. හොඳයි නේද?
आदरणीय माता අපි යන්න පාර හදනවා යන්න පාර හදනවා අපි ඒක නිසා බය වෙන්න එපා අද දවසේ අපිත් එක්ක එකතු වුණාට බොහොම පිං මොහන්සේලාට බොහොම පිං අපි ලස්සනට මේ වැඩේ අදින් දෙන්න තාමත් ඉක්මනින්ම ටික් කරමු කියලා ආරාධනා කරනවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි